හරි දවස් සාකච්ඡා කරා දැන් මම මේ දැන් මේ කොටස් ටික මම සාකච්ඡා කරා හරි මම ආයෙත් මුලින් ඉඳලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා හරිද ඒ නිසා හරියට අහගන්න දැන් මම කිව්වා මොකද්ද 1960 න් පස්සේ තෙවන දශකයේ ආරම්භ වුණා එතෙන්දී මේ තෙවන යුගය තුල ජනප්‍රිය වුණා විවිධ ශේෂ්ඨවල නව ප්‍රවණතාවයක් හරි එතෙන්දී මම කිව්වා නව කතාව කෙටි කතාව කවිය නාට්‍ය වගේ කලාංග වලට විශාල පිබිදීමක් ඇති වුණා නේද විශාල පිබිදීමක් ඇති වුණා ඒ හා සමානව චිත්‍රපටයේ මම කිව්වා ඒ தත්ත්වය ආරෝපණය වුණා විවිධ උගත්තු සමාජගත වීමත් එක්ක මොකද්ද මේ කලාවෙත් යම් යම් සාධනීය ප්‍රවණතාවයන් ඇති වුණා සාධනීය ප්‍රවණතාවයන් ඇති වුණා ඊටාම රුසස් තැන් වලට පත් වුණා ලොකු පිබිදීමක් ඇති වුණා සාධනීය ප්‍රවණතාවයක් ඇති වුණා ඒ නිසා මොකද සිද්ධ වුණේ මෙන්න මේ තෙවන දශකය තුළ නිර්මාණය වෙච්ච චිත්‍රපටවල දේශීය නිර්මාණකරුවෝ බහුතරයක් දායක වුණා මේ කාල සීමාවෙද්දී ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු චිත්‍රපටවල දේශීය නිර්මාණකරුවෝ විශාල දායකත්වයක් දැක්වුවා. ඒතර මේ කාල සීමාවෙද්දී ගායක ගායිකාව සංගීත අධ්‍යක්ෂකවරු මේ නව සම්ප්‍රදායට මේ නව පිවිදීමත් මේ නව ප්‍රවණතාවයත් එක්ක ඒ හා සමාන අනුගත වෙලා සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළා. ඒතර 1957 1961 දක්වා ඒ පස් අවුරුද්ද තුල තිරගත වෙච්ච චිත්‍රපටවල ගී වගේම මේ රට තිබ්බ සංගීත රසිකයෝ කුල්මත් කරලා මේ විදියට සංගීත ගායනා සංගීත චිත්‍රපට මේ චිත්‍රපට සංගීතය දියුණු කරන්නට කටයුතු කළා. හරි දියුණු කරන්නට කටයුතු කළා. හරිද? එතකොට මේ විදිහට තමයි මේ චිත්‍රපට සංගීතයේ අර දශක තුන පිළිබඳව අපිට සාකච්ඡා කරන්න. තවදුරටත් සාකච්ඡා කරොත් මේ චිත්‍රපට ගීතයක් ගායනය හා භාණ්ඩ මගින් වාදනය පිළිබඳව සාකච්ඡා කරොත් මේ චිත්‍රපට ගීතයක් ගායනය වගේම භාණ්ඩ මගින් වාදනය සඳහා ලොකු පන්තිවලදී හරි දැන් 13 ශ්‍රේණියේ තියෙන ඒ ශ්‍රේණි වගේ මේ විශාල හැකියාවක් ලැබෙනවා ඒ ගායනය කරන්න. ඒකට වැඩිපුර දායකත්වය දක්වන වැඩි සංගීත කරනවා නම් ඒ ලෙවල් වලට වගේ ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමේ හැකියාවක් තියෙනවා මේ චිත්‍රපට ගීත ගායනය භාණ්ඩ මගින් වාදනය පිළිබඳව. හරි. තව ගත්තොත් එහෙම චිත්‍රපට ගීත ගත්තොත් රේඛාව චිත්‍රපටය මොකද්ද? රේඛාව චිත්‍රපටේ ගීත ගත්තොත් ඕලු නෙළු. මාතලන් චිත්‍රපටේ ගත්තොත් කොවුලන් හඬයි. සංදේශය කියන චිත්‍රපටේ ගත්තොත් කටේ කිරිසුවඳ රන්මුතු දේව චිත්‍රපටේ ගත්තොත් මේ ගීත තියෙනවා. හරි. රන්මුතු දේව චිත්‍රපටේ ගත්තොත් ගලන ගඟක ජීවිතේ. සත් සමුද්‍ර චිත්‍රපටය සිනිදු සුදු මුතු. හරි. ඊපස්සේ බඹරු ඇවිත් උදුම්බරා චිත්‍රපටය. හරි. ඊපස්සේ හිසක පිපුණු මල් චිත්‍රපටේ කමලාවනි. කුලවාලි චිත්‍රපටේ කුඩා ගමේ. එක්ටම්ගේ චිත්‍රපටේ උන්මාද සිතුවම්. ගුණදාස කපුගේ මහත්මා ගායනා. නේද? විසිදල චිත්‍රපටේ ගුම්මු ගුම්ම වදුලේ. මෙන්න මේ විදියට මෙන්න මේ ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංගීත. හරි. මෙන්න මේ ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංගීතය ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංගීතය හරි ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංගීතයේ ළමයි හරියට අහගන්න ඇහෙ නැත්තම් කියන්න. ඒත් ළමයි මේ ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංගීතය මම කිව්වා ආයෙත් කියනවා මම ආයෙත් පැහැදිලි කරනවා දශක තුනක් තිබ්බා. පළමු දශකය, දෙවන දශකය සහ තෙවන දශකය. හරි. පළමු දශකය, දෙවන දශකය, තෙවන දශකය. හරි. එතකොට මේ දශක තුනක් තිබ්බා. එතකොට පළමු දශකය මම කිව්වා 1947 1956 ඒ කාල සීමාවේ එන්න ඒ කාල සීමාවේ මොකද්ද පළමු දශකයේ අයත්ම. එතනදී මම කිව්වා 1947 පළමු සිංහල චිත්‍රපටය නිෂ්පාදනය වුණා කියලා. මොකද්ද චිත්‍රපටය? මොකද්ද චිත්‍රපටය? කඩ වුණු පොරොන්දු. හරි. කඩ වුණු පොරොන්දුව කියලා. හරි. ප්‍රසන්ටේෂන් චිත්‍රපට සංගීතයේ වර්ධනීය අවස්ථා 1956 දේශීය චිත්‍රපට කලාව තුළ ලාංකිකයන්ගේ සිංහල සලකුණ සටහන් වන චිත්‍රපටය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ රේඛාව චිත්‍රපටය සුවිශේෂී ද්‍රවිඩ අනුකරණයෙන් මිදී ස්වතන්ත්‍ර තනු නිර්මාණයේ තුලින් ඉදිරියට යාම නිසා චිත්‍රපට සංගීතය තුළ නව පිටුවක් පෙරලීමට මෙම චිත්‍රපටයට හැකි විය. හරි. තොර ඒ කරුණු දැම්ම තේරුම් ගන්න. ඊටසේ රේඛා චිත්‍රපටයේ ගීත කීපයක් මේ මං කිව්වා අනුරාපුරයේ පොළොන්නරුව ඕල නෙළුම් නේ තිරංගාලා සුදුසඳ එළියේ නල මත පොපියන වෙසක් කැකුළු අතුගං අතුවග නටන විලාසේ සීගිරි ලන්දකගේ මල් වට්ටියේ මේ වගේ රේඛා චිත්‍රපටයේ ගීත කීපයක්ම තිබුණා. හරි. ගීත කීපයක් තිබුණා. මම නෝට් එකේ ගෲප් එකට දානවා හැමෝම සටහන් කරගෙන අනිවාර්යෙන් මට ඒවා. හරි. රේඛාව චිත්‍රපටයේ ගත්තොත් ඒක අධ්‍යක්ෂණය කරන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගීත ප්‍රබන්ධ කරනවා මාසලින් ජයකොඩි පියතුමා ගීත අනු නිර්මාණය පිළිබඳව පැහැදිලි කරලා දුන්නානේ. ගීත අනු නිර්මාණය සුනිල් ශාන්ත මහත්මයාගේ සංගීත අධ්‍යක්ෂණය කරන කවුද?
B.S. Pereira Mahata. Hari? B.S. Pereira Mahata. Hari? Hari. Then in Pasigatana Sunil Santa and Sin Sotanta Gita Nir Manekara. Hari? B.S. Pereira Vage, Lanki, Sangita Joising. Sangita, the action is Sidura. Rasmanga Gita of the Puradeshi, Jana Sangite, Nadamala Shavaneuna. Make Gita no Nirmane with the Gitabata Sangite, Aradeshi, Jana Sangite, Abbasil Lakaragata. A Samistra Nevela. Gita Nirmane, not Chitabasangi, Anurapa Pronogate, Virtu Shaila Bashin, Tanurmane Vitili, Kauda Harnak, Janasangi, Desi Danasangi. Hari Hari. Toro Ekarun Tikamai, Pradana Machine, Abimi Dashaka Tune at the Saga Chagar. Hari Dashaka Tune at the Saga Chagara. Hari Chitapate Ukali, Balana. Presentation here. Chitrapati Ukali Kisian Samaj Vernako Sobadame and Petika Pilibana, Nirmanik and Labana, Shravetu Shakalamati. Ruparam Magin Hirikana Kata Potta, Rasikia or Samipa Karavani, Sangi the Prabala Mever Maklesu Dagani. Ebevin Chitrapatema, Sangi the Pasuim Sangi the Gita Nirmana Adi. Pulul Shesto say Sangi the Adyakshinikim and Nirman Shilpiarsi. It doesn't say Adalisa the Varshing Arambu, Lankia Chitrapata Karmate Arambe. India Jitabana Nishpa the Kurun, Gaika, Gaikawan, Sangite Adyakshagavarun, Vadi Shilpin Ha India Chitragar Pasubim Kotagana, Muladi, Singhala Chitrapata Bi Unisa, Eva Bohudruta, Chitrapata Nukurne, Sarlaka Noitama, Hudin Terungana, Rastina, Muluke Chitrapata Nirmanaka Neda Daiku, India Nirmanakaru, India Nirmanakaru, Gradi. Sangita Jakshagor with India, Nirmanakar with Sangita Jakshurmango Halinkila, Nali, Halima Pahadikarla, TR Papa, SS Veda, S. Dakshinamurti, CN Pandurangan, Arna Rayanair, Miss Sangita Jakshagor, Muluki, Tapani, Nirmanaka, the Igwich. If I meet a guy, Gaikau, Jamunarani, Kerani, Saroja, Satyavati, Lata Mangeshkar, Hari, Siru Daru Hila Diva Puratani, how the Gayanakaran, Lata Mangeshkar, this is AM Raja. එවසිගත්තොත් මේ මුල්ලුගේ ලාංකීය සංගීත අධ්‍යක්ෂකවරු හා ගායක ගායිකාවන් ගත්තොත් සංගීත අධ්‍යක්ෂකවරු විදියට මොහොමඩ් ගවුස් ආර් මුත්තුසාමි බීඑස් පෙරේරා ආර් චන්දසේන පීඑල් ජී සෝමපාල ගායක ගායිකාව විදියට ගත්තොත් මොහිදින් බෙක් රුක්මනී දේවි ඩබ්ලිව් ඩී අමරදීව එඩි ජයමාන්න වසන්ත සඳනායක ධර්මදාස වල්පොල ලතා වල්පොල බීඑස් බී රාණි මෙන්න මේ වගේ ගායක ගායිකාවෝ හඳුන්වන්න පුළුවන්. හරි? හඳුන්වන්න පුළුවන්. හරි. එතනින් පස්සේ කියපුවම තියෙනවා අපිට. සංගීත අධ්‍යක්ෂණය චිත්‍රපටයේ ගීතය. හරි. ඔය පිළිබඳවම වෙනම නෝට් එකක් වෙනම චාට් එකක් දීලා තියෙනවා ගෲප් එකට දානවාම අනිවාර්යෙන් නෝට් එක. එතකොට වෙනම වගුවක් වඩ හම්බෙනවා. එතනින් ඔයාට සරලව තේරුම් ගන්න හැකියාවක් ලැබෙනවා. හරි? සරලව තේරුම් ගැනීම හැකියාවක් ලැබෙනවා. බලන්න සංගීත අධ්‍යක්ෂකවරු මොහොමඩ් ගවුස් චිත්‍රපටයේ අශෝකමාලා Gitina, Shantame Ratvi, Ar Mutusami, Sangita Dakshagara Chitrapata Matalan, Gita Gandapula, Munad, Sirinisaru Saravila, Ranmandul Karalim Pesila, Upatalabame, Loke, Sandarahu, Mukaye, Meoe Git. As Ananda Samarkor Mata, Dakshagara, Sangita Dakshagara Chitrapata Sujata, let the Sadasuranka Chitrapata Totem. Hari, Manaranjan Darshani Lanka Sujata Chitrapate, Mapiatra Jayabumi, Sadasulan Chitrapate. හරි B.S. Pereira හරි B.S. Pereira සංගීත අධ්‍යක්ෂකවර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය දක්වන චිත්‍රපටයේ මොකද්ද පෙරක දෝරු බෑන මම ඔය විදිහට පැහැදිලි කරලා දුන්නා ගීත තමයි ආදර නදිය කලා හරි ඊපස්සේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච සුනිල් ශාන්ත මහතා චිත්‍රපටයේ Sangi the objection is a good time. Sudusa daily, Nevaki Nirmana, Rika Ahened, Rajan Ahened
ප්‍රවණතාවට අනුගත වූ බව සැලකිය හැකි. හරි. මුදුදුව කැටවරය රෑනගිරව් ආදරවයට අනුගත වූ බව සැලකිය හැකි. ප්‍රථම වර්ණ චිත්‍රපටය අන්න. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වෙන්නේ දැන් ඇහෙන දේ පොඩ්ඩක් කියන්න. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වෙන්නේ මොකද්ද? රන් මුතුදාස ඇල්විටිකල් ඇහෙන්නද පොඩ්ඩක් අපි වෙනම් විනාඩි 2-3ක් යමු. ෂෙල්ටන් ප්‍රේමරත්න ලයනල් ලල්ගම හරි රෝහණ වීරසිංහ ඊපස්සේ ගත්තොත් ආය කවුද හරි අහගන්න එතකොට ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වෙන්නේ රන් මුතු දුව රන් මුතු දුව තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වෙන්නේ හරිද හරි එතනින් පස්සේ සාකච්ඡා කරන්න ගියපුවම ප්‍රේමසිරි කේමදාස සෝමදාස ඇල්විටිකල රයිට් ප්‍රේම දැහැනවා නේද ප්‍රශ්නයක් අහුවත් පොඩ්ඩක් කියන්න මට හරිද ප්‍රේමසිරි කේමදාස සෝමදාස ඇල්විටිකල හරි ඇහෙනව නේද සෝමදාස ඇල්විටිකල වික්ටර් රත්නායක ඩබ්ලිව් අමරදේව ශිලටන් ප්‍රේමරත්න ලයිනල් අල්ගම රෝහණ වීරසිංහ සරත් දසනායක මෙන්න මේ සංගීත නිර්මාණ ශිල්පීන් චිත්‍රපට සංගීතයේ නැවුම් අත්දැකීම් ලබා දීමට සමත් විය. හරි චිත්‍රපට අනුකාරක ගීත. චිත්‍රපට අනුකාරක ගීත. බලන්න. දෙමළ හින්දි චිත්‍රපට රත්තරන්. හරි ගීත තමයි පරදේශී බහලාමා බහදුල් ආයා. මේවා හින්දි ගීත. හින්දි ගීත අනුකරණය කරනවා සිංහල ගීත. හරි සිංහල චිත්‍රපටයේ වෙච්ච කඩවුණු පොරොන්දු වේ ගීත වෙන්නේ සන්ධ්‍යාවේ ශ්‍රී ආරම්‍යා ලෙස පේන. सिंगल चिट्टपड़ उम्मतु विश्वास उम्मतु विश्वास गीते सुदट सुदे सीरियदिले अरे कारण तरणागिन चिट्टपड़े हिंदी अनुकारक गीत सिंगल जीत හරි ඊපස් ජාල් කියන ගීතයක් අත්තොත් ජාල් කියන හින්දි චිත්‍රපටයක් අත්තොත් මේක ගීතය තමයි අජනික හෝ කු මෙරිසුනෝ හරි සිංහල චිත්‍රපටය තමයි කැලෑ හඳ ගීතය අන්නසුදු අර පාටවල අන්නසුදු අර පාටවල සන්ධ්‍යාමේ විනෝදේ ප්‍රීතිකරේ නේද ලස්සන සින්දුවක් එතනින් පස්සේ දෙමළ හින්දි චිත්‍රපටය තුන අම්බරේ ගත්තොත් අම්බර කියන චිත්‍රපටය ගත්තොත් එම ගීතය තමයි ගම් තුම් හේ බාහරේ බහල් හරි සිංහල චිත්‍රපටයේ සුජාතා චිත්‍රපටයේ ගන්නවා පෙම් රැල්ල නැගී එන විට මහදී එය පරව ගියා හරි එන්න ගියද අර සුජාතා චිත්‍රපටයේ ඒ හින්දි අනුකාරක ගීතය මොකද පෙම් රැල්ල නැගී එන විට මහදී එය පරව ගියා ඒක ටික අහන්න හරි එතකොට එන්නේ ගීත ගොඩක් අලංකාර ගීත හරි ගොඩක් අලංකාර ගීත හරි මේ වගුවට අවධානය යොමු කරන්න හරි ඔය වගුවම වෙනම ගෲප් එකකට දානවා ඒ නිසා ගැටලුවක් කරගන්න ඉතින් හරි නෝට් එකට අනිවාර්ය සටහන් කරගන්න ඔය වගුවම වෙනමද හරි එතකොට රේඛාව චිත්‍රපටයේ සංගීතමය තොරතුරු බලන්න ගීපද සරලයි බලන්න ඔවා ගන්න රේඛාව චිත්‍රපටයේ සංගීතමය තොරතුරු ගීපද සරලයි හරි ගීත අනු සරලයි ගීපද සරලයි සංකීර්ණ භාෂාවෙන් බැහැර වෙලා ගීපද ඊටාම සරලයි පද රචනය ඊටාම සරලයි ගීත අනු සරලයි शुद्ध सर असुर कोट गीत निर्माण कर ली स्वतंत्र गीत हा पशुबीन संगीते भावित हर पशुबीन संगीते भावित विरिदु पंत्य कैदुला
අනුරාපුර පුරොන්නරුව සීගිරි මන බන්දනීය කුළුණු පිළිම පිටු සිතුවම් නම් සිතුවිලි රංජනීය නේද ඊට පස්සේ සුනිල් සාන්තයන් දේශීයත්වයට නැඹුරුව සංගීත නිර්මාණය කළා හරි මේව තමයි රේඛාව චිත්‍රපටයේ සංගීතමය දොර හරි මම නෝට් එකේ දුන්නම මේ කරුණු සියල්ලම අන්තර්ගත වෙනවා අනිවාර්යෙන් ඔයාලා කරන්න තියෙන්නේ මොකද එතකොට මේ නෝට් එක ලියා ගන්න මේ සීන සත්සමුද්‍ර චිත්‍රපටයේ රූප ඡායා රූපය හරි එතකොට සත්සමුද්‍ර චිත්‍රපටයේ සංගීතමය තොරතුරු ගත්තොත් හරි සංගීතමය තොරතුරු ගත්තොත් වඩා සිනමා රූපී භාවයෙන් යුක්තයි හරි වඩාත්ම සිනමා රූපී භාවයෙන් යුක්තයි හරිද වඩාත් සිනමා රූපී භාවයෙන් යුක්තයි ඒ වගේ තමයි තේමාව සමග සංගීතය මනාව ලෙස බද්ධ කරලා තියෙන්නේ තේමාව සමග ඒ සත්සමුද්‍ර චිත්‍රපටයේ ප්‍රථම අපි දන්නවා ඕනම චිත්‍රපටයක ඕනම චිත්‍රපටයේ ප්‍රධාන තේමාව හරි ඒ තේමාව හා සමග හරියට කම්පයර් කරලා තිබ්බ හරියට සංසන්දනය කරලා තිබ්බ සංගීතය මනාව සංගීතය මනාව ඒ දෙක හා සම්බන්ධ කරලා තිබ්බ හරි චිත්‍රපට තේමා ගීතය මගින් ගීතයට වඩා සංද්වනීකය මෙන් වාද්‍ය සංගීත ලක්ෂණ මතු හරි විශාල සංගීත භාණ්ඩ සංඛ්‍යාවක් යොදාගත්තා ඊට පස්සේ ස්වර සංකලනයේදී විවිධ රටා යොදාගත්තා හරි ස්වර සංකලනයේදී විවිධ රටා යොදාගත්තා තනු නිර්මාණය ඉතාම සරලව කරා ජනයාගේ හිත ආකර්ෂණීය වෙන විදිහට ස්වර සංකලනය කරලා තිබ්බා දොහොරා ආලාප වැනි හින්දුස්ථානි සංගීතයේ ශිල්ප ක්‍රම යොදාගෙන තිබ්බා දොහොරාව ඇදපැද ගායනා කිරි හරි හරි එන්න ඒ විදිහට බටහිර ශිල්ප ක්‍රම භාවිතා කරලා මේ විදිහට මේ විදිහ ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංගීතයේ ලොකු වෙනසක් සිද්ධ වුණා හරි ලොකු වෙනසක් සිද්ධ වුණා හරි අහගන්න දැන් මම නැවත සමරි එකක් සාරාංශයක් පැහැදිලි කරනවා මෙන්න මේ කරුණු පිළිබඳව විනාඩි 7ක් විතර ඊට පස්සේ ඊළඟ සෙෂන් එකේ අපි බලමු මේ චිත්‍රපට ගීත කීපයක් හරි එතකොට අහගන්න මම චිත්‍රපට සංගීතය පිළිබඳව පැහැදිලි කරන්න පටන් ගත්තා තා මං කිව්වා පළමු දශකයේ දෙවන දශකයේ කියලා කොටස් තුනක් අපිට අධ්‍යයනය පහසු කරගන්න පුළුවන් ශ්‍රී ලංකා චිත්‍රපට සංගීතය ආදාර මං කියනවාසේ පළමු දශකය කියන්නේ 1947 1956 කාල සීමාව පළමු දශකයට අයත් වෙනවා කියලා කිව්වා. එතෙන්දී මං කිව්වා 1947 වර්ෂයේදී කඩවුණු පොරොන්දුව කියලා මුල්ම සිංහල චිත්‍රපටය පටිගත වුණා. පිටිගත වුණා. එතෙන් පස්සේ මං කිව්වා මුල් යුගයේ බිහි වෙච්ච චිත්‍රපටවල අන්තර්ගත වුණේ ඉන්දියානු ද්‍රවිඩ හා හින්දි ගීත ආශ්‍රිත කරගත් අනුකාරක ගීත. හරි අනුකාරක ගීත. ඊට පස්සේ මම කිව්වා මුල්ම ස්වතන්ත්‍ර ගීතවල ඉදිරිපත් කරේ මොහමඩ් ගවුස් නැත්නම් මම මොකක්ද හඳුන්නේ ගවුස් මාස්ටර්. හරි තොර මේ සංගීතඥ 1947 ඉතිරගතච්ච අශෝක මාලාගෙන් චිත්‍රපටයට තමන්ගේ දායකත්වය දැක්. හරි ඊට පස්සේ මම වෙනම බැලදි කරලා දුන්නා මේ පළමු දශකයේ මුල් යුගය තුල මේ මුල් යුගය තුල චිත්‍රපටවල දායක වෙච්ච අය පිළිබඳව පැහැදිලි කරලා දුන්නා. එතෙන්දී මම පැහැදිලි කරා ඉන්දියා සංගීත අධ්‍යක්ෂවරු හිටියා කිව්වා. ලාංකීය සංගීත අධ්‍යක්ෂවරු හිටියා කිව්වා. ඉන්දියා ගායක ගායිකාවෝ හිටියා කිව්වා. ලාංකීය ගායක ගායිකාවෝ හිටියා කිව්වා. එතකොට එතෙන්දී ඉන්දියා සංගීත අධ්‍යක්ෂවරු කවුද? ටී ආර් පාපා, එස් එස් වේදා, එස් දක්ෂිණමූර්ති මේ මාව කරුණු කීපවතාවක්ම කියලා දුන්නා. දැන් හරිනම් මතක තියෙන්න ඕන. ආර් නාරායන අයියා, හරි ටී ආර් පාපා, එස් එස් වේදා, එස් දක්ෂිණමූර්ති, ආර් නාරායන අයියා මේ ගොල්ලෝ කවුද? ඉන්දියා සංගීත අධ්‍යක්ෂක මුල් යුගයේ චිත්‍රපටවල දායකච්ච ඉන්දියා සංගීත අධ්‍යක්ෂවරු එවම ලාංකීය සංගීත අධ්‍යක්ෂවරු කියලා. කවුද ලාංකීය සංගීත අධ්‍යක්ෂකවරු? මොහමඩ් ගවුස් නැත්නම් ගවුස් මාස්ටර්, ආර් මුත්තුසාමි, බී එස් පෙරේරා, ආර් එච් චන්දසේන, පී එල් එස් සෝමපාල. හරි මෙන්න මේවා හිටිය. ඊට පස්සේ ඉන්දියා ගායක ගායිකාවත් හිටියා මුල් යුගයේ චිත්‍රපටවලට දායකත්වය දක්ව. කවුද? ජමුනාරාණි, හේරාණි, ඒ එම් රාජා, සරෝජා, සත්‍යවතී, ලතා මංගේෂ්කර් මේ කවුද? ඉන්දියා ගායක ගායිකාවෝ මුල්ලුගේ චිත්‍රපටවලට දායකත්වය දක්වා. ඒ වගේම ශ්‍රී ලාංකීය ගායක ගායිකාවෝත් හිටියා මුල්ලුගේ චිත්‍රපටවලට දායකත්වය දක්වා. කවුද? මොහිදින් බෙක්, රුක්මණී දේවි, ඩබ්ඩී ඇල්බර්ට් පෙරේරා, හරි ඒඩි ජයමාන්, වසන්තා සඳනායක, හරි ඊට පස්සේ ධර්මදාස වලපොල, ඊට පස්සේ ගන්න පුළුවන් කවුද? ජී.එස්.බී. රාණි පෙරේරා. මෙන්න මේ වගේ මුල්ලුගේ චිත්‍රපටවල දායක වෙච්ච ලාංකීය ගායක ගායිකාවෝ තිබියා. හරි ඊවසේ දෙවන දශකයේ පිළිවෙල සාකච්ඡා කරොත් 1956 ත් 1967 ත් මේ කාල සීමාව මොකද්ද? දෙවන දශකය කියලා ඇඳින්න. දෙවන දශකය කියලා ඇඳින්නවා. එතකොට මේ කාල සීමාවෙද්දී ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංගීතයේ හැරවුම් ලක්ෂයක් මං කිව්වා. ටර්නින් පොයින්ට් එකක් කිව්වා. හරි 1956 දෙසැම්බර් 28 වෙනිදා මං ගම මොකද්ද තිරගත උනේ? රේඛාව චිත්‍රපටය තිරගත වුණා කිව්වා. ඒක මොකක් කියලාද කිව්වේ මං? ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංගීතයේ හැරවුම් ලක්ෂයක් කිව්වා. හරි. ඊපස්සේ මම කිව්වා මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරේ කවුද? ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ගීත නිර්මාණය කළා කියලා කිව්වා මම කවුද? සුනිල් ශාන්ත. සංගීත අධ්‍යක්ෂණය කරා බී.එස්. පෙරේරා.
හරි නිර්මාණය කර ගීත රචනා කරේ කවුද ගරු මැස්ලින් ජයකොඩි පියදුමා හරි තොර මෙතෙන්දි මං කිව්වා දේශීය අනන්‍යතාවය දක්නට ලැබුණා වෙනස්කම් හොයන්න පටන් ගත්තා හරි ඊටස්ස මං කිව්වා ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය මොකක් කියලාද රන්මුතුදුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය වෙන්නේ රන්මුතුදුව රන්මුතුදුව හරි ඊයින් පස්සේ තෙවන දශකය සාකච්ඡා කරමු තෙවන දශකය ඇතුලේ 1967 න් පස්සේ කාල සීමාව කියලා කිව්වා එතනින් මං කිව්වා 1967 බිහි වුණ සත්සමුද්‍ර චිත්‍රපටය සුවිශේෂී සංගීත ප්‍රතිභාවක් සහිත චිත්‍රපටයක් කියලා. සුවිශේෂී සංගීත ප්‍රතිභාවක් කියන්නේ මොකද්ද? ප්‍රතිභා පූර්ණයි. සියලුම අංගයන්ගෙන් සමන්විතයි. අංග සම්පූර්ණයි. සෑම අංගයක්ම පාහේ සමන්විත වෙලා තිබ්බා. මෙන්න මේ 1967 බිහි වෙච්ච සත්සමුද්‍ර චිත්‍රපටය. හරි? එතකොට මෙන්න මේ යුගය තුළ චිත්‍රපටවලට දේශීය නිර්මාණකරුවෝ බහුතරයක් මං කිව්වා වැඩි ප්‍රමාණයක් තමන්ගේ දායකත්වයේ දැක්ක. තමන්ගේ දායකත්වයේ දැක්ක. හරි ඒ වගේ තමයි මේ යුගය තුල ගායක ගායිකාවෝ සංගීත අධ්‍යක්ෂකවරු නව සම්ප්‍රදායන්ට අනුගත වෙන්න පටන් ගත්තා කියලා කියනවා. හරි කොට මෙන්න මේ විදිහට මං ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංගීත යටතේ යුග තුනක් පිළිබඳව සාකච්ඡා කරා පළමු දශකයේ දෙවන දශකයේ දෙවන දශකයේ. හරි හරි මං තව පොඩි මං ඊට පස්සේ නෝට් එක ගෲප් එකට දානවා. හරි දැන් අපි ගීත ටික රස විඳින්නත් අවශ්‍යයි. හරි දැන් ලින්ක් එක කට් වෙයි ඊළඟ සෙෂන් එකේ අපි බලමු මේ මොනවද මේ දැන් මම අර ගීත කීපයක් කියවන්නේ සිරු දරු හිල දිව ජීවන මේ ගමන සංසාරේ මේ ගීත පිළිබඳව අපි ටිකක් අහලා බලමු රස විඳලා බලමු හරි ඊළඟ සෙෂන් එක අපි ඒ වැඩ ටික කරමු දැන් ලින්ක් එක කට් වෙයි ආයෙ ජොයින් වෙන්න